අද අපට තියෙන ලොකුම ගැටලුවක්. ඒ කියන්නේ ළඟ ළඟ එන දුර්භික්ෂයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. අපිට සිද්ධ වෙලා තියෙනවා කුහුඹුවන්, වේයන් වැනි සතුන් ආදර්ශයට ගන්න. ඔවුන් කන්න තියෙන කාලේ දේවල් එක්රැස් කරලා, කන්න නැති කාලේ ඒවා ප්‍රයෝජනෙට ගන්න, තැම්පත් කරගන්න. ඉතින් අපිටත් ඒ වගේ දේවල් කරන්න වෙලා තියෙනවා. ඒ සඳහා අපිට ධාන්‍ය වර්ග, සහල්, ඒ සියල්ල කල් තියා ගන්න වෙනවා දැම්මම අරගෙන. නමුත් ඒ කල් තියා ගැනීමේදී අපිට එය ගුල්ලන්ගෙන් බේරා ගන්න ඕන. ඉතින් මං අද කියන්න යන්නේ ධාන්‍ය වර්ග ගුල්ලන්ගෙන් ප්‍රවේශම් කරගන්න ක්‍රම කීපයක්. අපි මෙන්න මේ වගේ දේවල් ටිකක් කරලා බලමු, කොහොමද ධාන්‍ය වර්ග ගුල්ලන්ගෙන් බේරගෙන කල් තියාගන්නේ කොහොමද කියලා. අංක 1 තමයි කරාබුනේටි කීපයක් හාල් වලට කවලම් කර තැබීම. අංක 2 දෙහිකොළ ටිකක් වැඩියෙන් අරගෙන හාල් ඇතුළට දාලා බලන්න. දෙහිකොළවල තියෙන පැංගිරි සුවඳට මේ ගුල්ලන් වහනවා අඩුයි. දෙහිකොළ සෝදා වේලා දාන්න වග බලා ගන්න ඕන. තෙත ඉවත් වූ පසුව මෙම ධාන්‍ය වලට එකතු කරන්න. සුලන් වදින්නේ නැති වෙන්න වසා තියන්න. 3 වේලපු මිරිස් කරල් දාන එකත් හොඳ පිළියමක්. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්. 4 අමු කහ පොතු ඇරලා පෙතිකපා වේලා හාල් වලට එකතු කරන්න. මේකත් අත්දැකීමෙන් ඉතා සාර්ථක ක්‍රමයක්. 5 කරපිංචා හා රම්පේ කොළ හාල් වලට එකතු කරන්න. ගුල්ලන් ගහනවා අඩුයි. මේවත් එකතු කරලා බලන්න. හොයා ගන්න තමාරු නැහැනේ. 6 සමහරු ගම්මිරිස්සට කුඩු කරලා ධාන්‍ය වර්ග වලට එකතු කරලා තියෙනවා. ඒකත් සාර්ථක ක්‍රමයක්. අංක 7 කුරුඳු පොතු හා කුරුඳු කොළත් ධාන්‍ය වර්ග වලට එකතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. අංක 8 කොහොඹ කොළ අපිට හොයා ගන්නත් පුළුවන්නේ. මේකත් ගුල්ලන් සඳහා හොඳ විසඳුමක්. අංක 9 තවත් ක්‍රමයක් තමයි සුදු ලුණු දාන එක. මේ ක්‍රමයටත් කරලා බලන්න. පරිප්පු වගේ දේවල් වලට ගොඩක් සුදුසුයි. ශීතකරණේ තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගුල්ලන් ගහන්නෙම නැහැ. අපිට ගොඩක් ශීතකරණේ තියාගන්න බැරි එකයි ප්‍රශ්නේ. අංක 11 අපිට පුළුවන් සතියකට සැරයක් වගේ අවුවට දාලා බීලා ගන්න. මේ ක්‍රමයට ගුල්ලන් ගහන්නෙම නැහැ. ඒත් අපේ වැඩ එක කරන්න හරි අමාරුයිනේ. අංක 12 තව හොඳ ක්‍රමයක් තියෙනවා. ලුණු කුඩු කවලම් කරලා අවුවේ තියලා ගුල්ලන් ඉවත් කරගන්න එක. ඉන්පසු ශීතකරණේ තියලා ගන්න ඕනේ. දවස් 4ක් හෝ 5ක් විතර තියලා පාවිච්චිට ගන්න. අංක 13 දෙහි පොතු, ලෙමන් ගෙඩි වල පොතු, වේලා, හාල් හා ධාන්‍ය වර්ග වලට දාලා තියන්නත් පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක්. අංක 14 හුලන් නොවදිනසේ වීදුරු බෝතල් වලට දමා ගැනීමත් හොඳ ක්‍රමයක්. මේ ක්‍රමය අත්හදා බලලා තියෙන සාර්ථක ක්‍රමයක්. කරාබුනේටි කීපයකුත් එක්ක දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අංක 15 ප්ලාස්ටික් බෑග් එකකට දාලා කට හොඳට ගැට ගහලා තියලා බලන්න. ගුල්ලන් මැරෙනවා. ටික දවසකින් උරේ මාරු කරන්න. අංක 16 හාල් බෑග් ගෙනාපුවාම කාලයක් එකම පැත්තට තියන්න එපා. සතියකට සැරයක් බෑග් එක හොලවලා පැත්ත මාරු කරලා තියන්න. එයින් හාල් පුස්කාලා ගුල්ලෝ ගහන එක වළක්ව ගන්නත් පුළුවන්. හොඳට පිරිසුදු කරපු හාල් බෑග් වලට දාලා කට හොඳින් ගැට ගහලා තියන්න ඕනි. ඉතින් ඔබත් මේ වගේ පහසු ක්‍රමවේදයන් දන්නවා නම් ධාන්‍ය වර්ග කල් තියාගන්න අපව දැනුවත් කරන්න. අපි කැමති එය සියලු දෙනා සමගම බෙදා හදා ගන්න. එහෙමනම් ඔබ සැමට සුබ දවසක්. අමතක කරන්න එපා, subscribe කරන්න ස්ටුඩියෝ ජා.